සුබ දවසක්. අපේ ආහාරයට අත්‍යවශ්‍යම දෙයක් තමයි ලුණු කියන්නේ. ඒ වුණාට අධික ලෙස ලුණු භාවිත කිරීමෙන් විවිධ ලෙඩ රෝග හැදෙනවා කියලා අපි හොඳටම දන්නවා. ඒ වුණාට අපිට පුළුවන් ද ලුණු සම්පූර්ණයෙන්ම අයින් කරන්න. එහෙම සම්පූර්ණයෙන්ම ලුණු අයින් කරොත් අපිට ඒකත් හානිදායක විදියට බලපානවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ අධික ලෙස ලුණු භාවිතය කිරීම නිසා අපිට ඇතිවන හානි. එහෙම නැත්නම් ලෙඩ රෝග මොනවද කියන එක ගැන මුලින්ම අපි කතා කරනවා. ඊළඟට අපි කතා කරනවා අපිට ලුණු මදි වුණොත් මොකද වෙන්නේ? අපිට ලුණු මදි වුණොත් ලෙඩ රෝග හැදෙනවද නැද්ද කියලා. ඊට පස්සේ අනිත් එක තමයි අපි කොහොමද අපේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට අපි ලුණු ගන්නවද කියලා දැනගන්නේ සහ ඒ වගේම අපි කොහොමද ලුණු භාවිතය නිවැරදි විදියට පාලනය කරගන්නේ කියන එක. ඉතින් මේ ගැන තමයි අපි අද අපේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම අපි කතා කරමු අධික ලෙස ලුණු භාවිතය නිසා අපිට වෙන ප්‍රශ්න මොනවද කියන එක. ඉතින් මේකෙදි අපිට කෙලින්ම කියන්න පුළුවන් මේ දීර්ඝකාලීනව ඇති වෙන ප්‍රශ්නයි, ඒ වගේම කෙටි කාලීනව ඇති වෙන ප්‍රශ්නයි. ඉතින් මොකද්ද මේ දීර්ඝකාලීනව සහ කෙටි කාලීනව කියන්නේ? මේ කෙටි කාලීනික ප්‍රශ්නේ අපිට ගැටලුවක්. දැන් අපි මෙහෙම හිතමුකෝ, අපි අද ලුණු වැඩිපුර ගත්තා. ඉතින් අද දවසේ අපිට මේක කොහොමද බලපාන්නේ කියන එකත් මුලින්ම කතා කරමු. ඇත්තටම අද දිනේ අපි අනවශ්‍ය විදිහට වැඩි ප්‍රමාණයක් ලුණු භාවිත කරනකොට ඔබට මේ වගේ අත්දැකීම් ඇති. ගොඩක් වෙලාවට ඔබ ඔය යම් කිසි කඩවල් වලින් ඒ වගේ තැන් වලින් ආහාර ගත්ත දවසට ඔබට වැඩිපුර පිපාසය දැනෙනවා. ඒ වැඩිපුර පිපාසය දැනෙන්න හේතුව තමයි ඔබේ ශරීරයේ ලවණ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒක තුලිත කරන්න ඔබට වැඩිපුර ජලය පානය කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඔබේ මොළය තීරණය කරන ඔබට වැඩිපුර වතුර අවශ්‍යයි කියලා. ඉතින් ඒ නිසා ඔබ වැඩිපුර ලුණු ඔබේ ශරීරගත වුණොත් ඒ කාලෙට ඔයාට වෙන්න පුළුවන් දෙයක් තමයි පළවෙනි එක අධික පිපාසය ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ අධික පිපාසයත් එක්ක ජලය අප ශරීරයට ගත්තාම ඒ ලවණ පිට කරන්න ඔබට වැඩිපුර මුත්‍රා පිටවීමේ ප්‍රවණතාවක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒකත් මේ කෙටි කාලීනව ඇති වෙන තත්ත්වයක්. ඒ වගේම තමයි ඔබ වැඩිපුර ලුණු ආහාරයට අරගෙන ඉන්න අවස්ථාවක සමහර විට, මේක හැම කෙනාට වෙන දෙයක් නෙමෙයි, මොකද ලුණු වලට ප්‍රතිරෝධයක් දක්වන කෙනෙකුට මෙහෙම වෙන්න බෑ. නමුත් අනික් කෙනෙකුට සමහර වෙලාවට අධික රුධිර පීඩනය, ඔබේ රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. මොකද ලුණු වැඩි වෙච්ච ගමන් ඔබේ ශරීරයේ රුධිර ප්‍රමාණය වැඩිපුර ගමන් කරන්න සිද්ධ වෙනවා නහර හරහා. එතකොට ඒ නහර වලට එන පීඩනය වැඩි වෙලා අධික රුධිර පීඩනය තාවකාලික එකක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ ප්‍රශ්න ඔබට කෙටි කාලීනව ලුණු වැඩිපුර ගත්ත දවසට ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔබ දිගින් දිගටම මේ ලුණු තියෙන ආහාර ගත්තොත් ඔබට සිද්ධ වෙනවා, ගොඩක් ඒ කියන්නේ වැඩිපුර ලුණු ගත්තොත් විවිධ ලෙඩ රෝග වලට, ඒ කියන්නේ ඔබේ නිදන්ගත රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඒ අතරේ ප්‍රධානම දේ තමයි අධික රුධිර පීඩනය. මම මුලින්ම කිව්වනේ ලවණ වැඩි වෙනකොට රුධිරයේ වැඩි ප්‍රමාණයක් නහර හරහා ගමන් කරනකොට ඇතිවන පීඩනයේ හින්දා අධික රුධිර පීඩනය ඒක නිදන්ගත රෝගයක් විදියට ඔබට වර්ධනය වෙන්න පුළුවන්. අපි දිගින් දිගටම ලවණ ආහාර වැඩිපුර ගත්තොත්. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඊළඟ එක තමයි ආමාශයේ ඇතිවන පිළිකා තත්ත්වයන්. ඒක හරි භයානක තත්ත්වයක්. මොකද ආමාශයේ ඇතිවන පිළිකා තත්ත්වයන් වලට ප්‍රධානම හේතුවක් විදිහට පරීක්ෂණ වලින් තවමත් පරීක්ෂණ කරගෙන යනවා, තව පරීක්ෂණ ගොඩක් සිදුවිය යුතුයි මේවා සනාථ කරන්න. නමුත් පරීක්ෂණ මට්ටමේ පවතිනවා. නමුත් හොයාගෙන තියෙනවා ආමාශයගත පිළිකා තත්ත්වයන් වලට අධික ලෙස ලුණු භාවිතය බලපානවා කියලා දැනට හොයාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා පිළිකා හැදෙන්නත් ලුණු වැඩියෙන් ගත්තොත් පුළුවන්. ඊළඟට අනෙක් ප්‍රධානම දේ තමයි හෘද රෝග වැඩි වෙන්න. ඒක සම්බන්ධතාවයක් තියෙනවනේ. මොකද අධික රුධිර පීඩනයත් එක්ක විශාල සම්බන්ධතාවයක් තියෙනවා හෘද රෝග සහ ආඝාතය. ආඝාතය කියන්නේ ඔබ අංශභාගය කියන තත්ත්වය. ඉතින් ඔය දෙකටම මූලික හේතුවක් වෙන්න පුළුවන් හෘද රෝග, මේ ලුණු භාවිතය, අධික ලෙස ලුණු භාවිතය. එතකොට ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ ටික තමයි ප්‍රධාන විදිහට දැනට ලෝකේ පරීක්ෂණ කරලා හොයාගෙන තියෙන්නේ. මොනවද? අධික රුධිර පීඩනය ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ආමාශයගත පිළිකා තත්ත්වය ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ හෘද රෝග සහ ආඝාතය, එහෙම නැත්නම් අංශභාගය කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේවා තමයි ප්‍රධානම දේවල්. ඊට පස්සේ අධික ලෙස ලුණු භාවිතය විවිධ රෝග තියෙන අයට විවිධාකාරයෙන් බලපාන්න පුළුවන්. ඉතින් ඒවැය තව එකක් තමයි මේ අක්මාගත
ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි වකුගඩු ආබාධ. මොකද ලවණ වැඩිපුර ශරීරයට ඇතුල් වෙන්න වකුගඩු වැඩිපුර ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක වීම වකුගඩු වෙහෙසට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අක්මා රෝග සහ වකුගඩු රෝග තියෙන අයට අධික ලෙස රුධිර අධික ලෙස ලුණු භාවිතය ඉතාම නුසුදුසුයි. ඉතින් මේකත් ඔබේ හිතට ගන්න ඕනේ. ඉතින් දැන් අපි කතා කරා මේ ඉතාම පොදුවේ ඉතාම බහුලව දක්නට ලැබෙන රෝගාබාධ කීපයක් ගැන විතරයි මතක් කරේ. තව සමහර දේවල් වලට මේක ඉඳුරාම නැතත් වක්‍රාකාරයෙන් බලපාන්න පුළුවන්. ඉතින් මෙහෙම කියලා අපිට පුළුවන් ද ලුණු සම්පූර්ණයෙන්ම අයින් කරන්න. බොහෝ වෙලාවට මේ අපි අහලා තියෙන මේ සමාජයේ සැරිසරනකොට සමාජයේ මිනිස්සු එක්ක ජීවත් වෙනකොට අපි අහලා තියෙනවා හා හා ලුණු කන්න එපා. ලුණු කන එක ශරීරයට අහිතකරයි. එතකොට ලුණු සම්පූර්ණයෙන්ම බැහැර කරන්න කියලා තමයි කියන්නේ. නමුත් ලුණු අපේ ශරීරයට අවශ්‍යයි. ඇයි? ලුණු කියන්නේ මොනවද? සෝඩියම් ක්ලෝරයිඩ්. මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලුණු වල ප්‍රතිශතයක් විදිහට සෝඩියම් තියෙනවා 140ක් 160ක් විතර තියෙනවා ක්ලෝරින්. ඉතින් මේ දෙකම අපේ ශරීරයට අවශ්‍යයි. මොකද ඔබ දන්නවා අපේ ශරීරයේ ලවණ සමතුලිතතාවයක් තියෙනවා. ඒ සමතුලිතතාව පවත්වා ගන්න සෝඩියම් ක්ලෝරයිඩ් අවශ්‍යයි. එතකොට අපේ ශරීරයේ ඔබට ඉතාම වැදගත් පද්ධතියක් ස්නායු පද්ධතිය. මේ ස්නායු වල පැවැත්මට සෝඩියම් කියන ලවණය ඉතාම වැදගත් වෙනවා. ඊළඟට තමයි මාංශ පේශීන් වල ක්‍රියාකාරීත්වයටත් මේ සෝඩියම් ඉතාම අවශ්‍යයි. ඉතින් ක්ලෝරිනුත් ක්ලෝරයිඩ් කියන අයනයත් ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා ලුණු අපිට සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න බෑ. ඉතින් ඒ වගේම තමයි ඔබ දන්නව ඇති සමහර වෙලාවට මේ සමාජයේ භාවිතයක් තියෙනවා මේ ඔබට ඔය කෙන්ඩ පෙරලෙනවා කියන්නේ මාංශ පේශීන් පෙරලීම සිදු වුණාම සමහර අය කියනවා ලුණු මදි වෙලා. අන්න ලුණු මදි වෙලා ලුණු ටිකක් දෙන්න කියලා. ඉතින් ඒකේ යම්කිසි සත්‍යතාවයක් තියෙනවා. මොකද කෙන්ඩ පෙරලෙනවා කියන්නේ රෝගයක් නෙමෙයි රෝග ලක්ෂණ. ඉතින් ඔය ශරීරයේ උෂ්ණත්වය වැඩි වුණාම රුධිරයේ උෂ්ණත්වය වැඩි වුණාම එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඔය විවිධාකාරයෙන් ගිහිල්ලා ශරීරයේ ලවණ ප්‍රතිශතය අඩු වුණාම කෙන්ඩ පෙරලෙන්න පුළුවන්. එතකොට දිගින් දිගටම කෙන්ඩ පෙරලෙනවා නම් අපිට යම්කිසි මේක ඒ ප්‍රධානම හේතුව නෙමෙයි. නමුත් කෙන්ඩ පෙරලීමට එක්තරා හේතුවක් තමයි අපේ ශරීරයේ ලවණ මට්ටම අඩු වීම. එතකොට අපි බැරි වෙලාවත් මේ වගේ දෙයක් වුණොත් අපි බලන්න ඕනේ අපේ ශරීරයේ ලුණු තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය වෙනස් වෙලාද කියලා. ඒක වෛද්‍යවරයෙක් හම්බෙලා ඔබට දැනගන්න පුළුවන්. එහෙමනම් අධික ලෙස ලුණු භාවිතය හානිදායක වුණාට අපේ ශරීරයේ ස්නායු පද්ධතිය ඒ වගේම මාංශ පේශි පද්ධතියේ පැවැත්මට ලවණ අවශ්‍යයි, සෝඩියම් අවශ්‍යයි, ක්ලෝරයිඩ් අවශ්‍යයි. ඒක හින්දා ලුණු භාවිත කරන්න ඕනේ. හැබැයි පමණ දැනගෙන ඒ පමණ දැනගන්නේ කොහොමද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. දැන් ඇත්තටම ඔය ඕවර්ඩෝස් කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ගන්නා ප්‍රමාණය ගත්තොත් මං හිතන්නේ ඒක අපිට යම්කිසි වාසියක් වෙනවා. මොකද දැන්ද ලෝකය කරලා තියෙන පරීක්ෂණවලට අනුව අපේ බර අපේ ශරීර බර කිලෝග්‍රෑම් එකකට එතකොට ග්‍රෑම් දසම පහක් එකක් වගේ ප්‍රමාණයක් අපිට පාවිච්චි කියන්නේ අපිට පාවිච්චි කරන්න හොඳයි නෙමෙයි ඒක ඉතාම හොඳ නැත්තේ නෑ කියන එක. එතකොට අපි කිලෝග්‍රෑම් 70ක් වගේ බර කෙනකොට අපි තේ හැඳි වලින් කතා කරමු. තේ හැඳි එකක් එකහමාරක් වගේ ප්‍රමාණයක් දවසකට පාවිච්චි කරන්න පුළුවන්. තේ හැඳි දෙකක් ගන්න පුළුවන් සමහර විට. ඉතින් අපේ ශරීරයේ බර අණුව. ඉතින් එතකොට අපි හරියට බැලුවොත් සමහර අය මේ ප්‍රමාණය ඉක්මවනවා. සමහර අය මේ ප්‍රමාණය ඉක්මවන්නේ නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ අපිට දවසකට කොච්චර ලුණු ඕනේද අපිට පුළුවන්නේ. අපි අපේ ගෙදර ඉන්න ප්‍රමාණය හොයාගත්තා. ඒ ප්‍රමාණය අනුව අපි ඒ අපේ ආහාරවලට දාන ලුණු තේ හැඳි ප්‍රමාණය අපිට ගණන් හදා ගන්න පුළුවන්. එහෙම ගණන් හදාගෙන එක්කෙනෙකුට කොච්චර වැටෙනවද කියලා බැලුවොත් අපිට හොයා ගන්න පුළුවන් මේ ප්‍රමාණය මේ බරත් එක්ක අරගෙන කොච්චර වැඩි වෙනවද කියලා. හැබැයි අතෙන්ට යන්න එපා. මොකද ওই කිලෝග්‍රෑම් ගානට තේ හැඳි මේ ඒ කියන්නේ ග්‍රෑම් දසම පහක් හෝ එකක් කියන එකට ගියොත් ඒක කියන්නේ අධික ලෙසම එතෙන්ට යන්න ඕනේ නැහැ. අපි සාමාන්‍යයෙන් තේ හැඳි එකක් දෙකක් අතර ප්‍රමාණයක් වගේ සීමාවක ඉන්න ඕනේ අපි මේ මට්ටම පාලනය කරගන්න. ඉතින් මේක පාලනය කරන්න කොහොම? සමහර වෙලාවට අපි වැරදි වැඩ කරනවා. අපි අපේ බත් එකටත් ලුණු දානවා. ඊට පස්සේ අපේ මාළු වලටත් වැඩිපුර ලුණු දානවා. සමහර අයට ගෙදර ඉන්නවා නම් අපි කියමුකෝ මේ බුලත් පිට කන කෙනෙක් ඒ වගේ අර කටේ රළු බව වැඩි කෙනෙකුට දිවේ රළු බව වැඩි කෙනෙකුට ලුණු රස දැනෙන වැඩි.
අඩුවෙන් දැනෙන්නේ. එතකොට ඒ වගේ කෙනෙක්ගේ ලුණු මට්ටම බලලා ඔක්කොගේම මේ ආහාරයට වැඩිපුර ලුණු දාන්න ගත්තොත් ලොබේ දවසට ලැබෙන ලුණු ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. එහෙනම් අපි අනිවාර්යයෙන්ම අපේ බත් එකට ලුණු දානවද නැද්ද කියන එක අපිට තීරණය කරන්න වෙනවා. මොකද බත් එක එක්ක අපි අනෙක් ಜಾති අනාගන කනකොට බත් එකටත් ලුණු දාලා මාළු වලටත් ලුණු දාන එක අපි යම් කිසි ප්‍රමාණයකින් නවත්ත ගත්තොත් අපිට පුළුවන් මේක පාලනය කරගන්න. ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාවට මේ විවිධ ඇඹුල් කෑම ಜಾති. ඔය ගොඩක් වෙලාවට අපි අඹ ගෙඩියක් කපලා කනවා. ඊට පස්සේ අපි ඇඹරෙල්ල ගෙඩියක් ඒ වගේ ඇඹුල් දෙයක් කනකොට අපි ගොඩක් වෙලාවට දොඩම් ගෙඩියක් කෑවත් මේකට ලුණු දානවා. ඉතින් ලුණු අධික ලෙස දාන්නේ ඔන්න ඔය වගේ තැන්වල. එතකොට අන්නේ පුරුද්ද ගොඩක් දුරට පාලනය කරගන්න. මේක තමයි නරකම දේ. වෙරළු ගෙඩියක් කෑවත් ලුණුත් එක කන්න. දැන් ඒ රස තියෙන්න ඕනේ මේ විටමින් සී කියන දේ ගන්න තියෙන ඇඹුල් එක ඒක ලුණු එක්ක තනුක කරලා ගන්න යන්න එපා. මොකද ඒක වෙන රසයක්. ඒක වෙන විදිහකට පාවිච්චි කරන්න. ඒ වගේම තමයි අපි දාන අපි කන ලුණු අවශ්‍ය නැති තැන් වලට ලුණු දානවා. අපි පළතුරු බීම එකක් පළතුරු එකක් හදාගෙන බොනකොට අපි ඒකටත් ලුණු දානවා. ඒ වගේම අපි සුප් එකක් හැදුවොත් වැඩිපුර ලුණු දානවා. ඉතින් සුප් එකක් අපි සමහර වෙලාවට දැන් අපි ආහාරයට රාත්‍රී ආහාර සමහර අය ආහාර පාලනය කරන අය රාත්‍රී ආහාරයට සුප් එකක් ගන්නවා. මේ සුප් එකට ලුණු ගොඩක් දාලා සුප් ලොකු කෝප්පයක් බිව්වොත් මොකද වෙන්නේ? එතකොට තේ හැඳි ප්‍රමාණය එතනම අපි සම්පූර්ණ කරගන්නවා වැඩිපුර ගන්න. ඉතින් මේ කරුණු අපිට පාලනය කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ ලුණු ප්‍රශ්නේ මිදෙන්න. හැබැයි ලුණු ඇතුවත් බැරි නැතුවත් බැරි ලුණු. අපි ලුණු පාලනය කරගන්න ඕනේ. අපි ලුණු කියන එක වැඩිපුර ගන්න හොඳත් නැහැ, අඩුවෙන් ගන්න හොඳත් නැහැ. අපි පමණ දැනගෙන ලුණු පාවිච්චි කරොත් ඔබට මේ සියලු දේවල් වලින් මිදෙන්න පුළුවන්. දැන් ඔබේ ආහාර ගත්තොත් ඔබ දන්නවා හුඟක් ආහාරවල ගහලා තියෙනවා මේ ලුණු ප්‍රමාණය කොච්චරක් තියෙනවද කියලා. ඉතින් ඒකේ ගොඩක් වෙලාවට ලුණු කියන එකේ කොළපාට ලකුණු කරලා තියෙනවා නම් ලුණු හුඟක් නැහැ, අඩුයි. ඒ වගේම තහපාට තියෙනවා නම් මධ්‍යම මට්ටමේ රතුපාට තියෙනවා නම් ලුණු ගොඩක් තියෙන ආහාර විදියට තමයි ඒව වැටෙන්නේ. ඉතින් ඒව භාවිතයේ පුළුවන් තරම් අඩු කරලා ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ලවණ අරගෙන ඔබට යම්කිසි මේ ලුණු වැඩිවීමේ හෝ අඩුවීමේ ලක්ෂණ මතුවෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හම් වෙලා පරීක්ෂා කරගන්න වණන් තමයි ගොඩක්ම හොඳ. ඉතින් අපි මේ වගේ තව වැදගත් තොරතුරු ගොඩක් අරගෙන වීඩියෝ අරගෙන ඉදිරියට එනවා. ඉතින් ඔබ තවමත් Health and Beauty Club YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔබට බොහොමත්ම ස්තුතියි මේ වීඩියෝ එක නැරඹුවට.